කොදේශයට පසුගේ අවුරුද්‍යාව ඉර්මාසා මාරියා කියන සුළි සුළන් නිසා විනාශයට පත්වන ක්‍රීඩාංගණ නැවත ප්‍රතිසංස්කරණය කරන අරමුණෙන් ලෝක කණ්ඩායමත් කොදේව කණ්ඩායමත් අතර T20 තරගයෙන් ජයග්‍රහණය ලබන්න සමත් වුණේ කොදේව කණ්ඩායම. ඒ ලකුණු 72ක දැවැන්ත ජයක් විදිහට. මේ තරගය ගැන අපේ රටේ ලොකු උනන්දුවක් තිබුණා. ඒකට හේතුව තමයි තරගයට තිසර පෙර රා ක්‍රීඩා කිරීම. කණ්ඩායමේ නායකත්වය දැරුවේ සයිඩ් අෆ්‍රෙඩි. කලින් නායකත්වය දෙන්න හිටපු යන් මෝගන් ආබාධයකට ලක්වීමත් එක්ක තමයි අෆ්‍රෙඩිට මේ වගකීම ලැබුණේ. මේ තරගයේ කොදේව කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකින් රැසක් ක්‍රීඩා කළා. කොදේව කණ්ඩායම තමන්ගේ පන්දු අර 20 අවසානය කළේ ලකුණු 200කට එක ලකුණක් අඩුවෙන්. කොදේව උනිමේ වැඩිම ලකුණු ගත්තේ එවින් ලෙවිස්. ලෙවිස් ලකුණු 58ක් ගත්තේ පන්දු 26කට විතරක් මුහුණ දීලා. පන්දු යෙමේදී අෆ්ගනිස්තාන කණ්ඩායමේ රෂිඩ් ඛාන් කඩලු දෙකක් ලබා ගත්තත් ඒ කඩලු දෙකට හොඳට පහර කාපු රෂිඩ් තමගේ පන්දු අර 4 තුල ලකුණු 48ක් දීලා තිබුණා. ලකුණු 200ක ඉලක්කයක් හඹා යන්නාපු ලෝක කණ්ඩායම ආරම්භයේ ඉඳලම ගොඩෙන්න බැරි ආගාධයකට තරළු කළා දාපු කොදේව පන්දු යවන්නෝ ලෝක කණ්ඩායමේ පළවෙනි කඩලු 4 දවා ගත්තේ ලකුණු 8ක් වෙද්දී. මේ විදිහට ලෝක ලැජ්ජාවකට පත් වෙන්න ගිය ලෝක කණ්ඩායමේ තත්ත්වයෙන් බේරා ගත්තේ තිසර පෙරරා. ලෝක කණ්ඩායම ලකුණු 127කට දෙවියද්දී තිසර ඉතරින් ලකුණු 61ක්ම ලබා ගත්තේ ජයග්‍රහණය කොහොමුණත් ලෝක කණ්ඩායමේ නැති වෙන්න ගිය අභිමානය ආරක්ෂා කරලා දෙමින්. තිසර මේ විදිහට ලෝක කණ්ඩායමේ වගේම ලංකාවේ අභිමානයත් ආරක්ෂා කරලා දෙද්දී මේ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කොදේවන් වෙනුවෙන් තමගේ යුතුකම ඉටු කළේ තරගයේ ලැබෙන අරමුදල් කොදේව ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් තමගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමින්. ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්නත් ක්‍රිකට් වලට කැමති වගේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ආයිත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.